මගින් මේ වෙන විට රසායනික පොර තහනම් කළා හින්දා තේව කුඩා තේවතු හිමියන් වන අපට මේ විශාල ගැටර රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙන එකක් තමයි මේ පොර නැතුව මේ දළු අස්සන්න නෙලන්න බෑ ඒ වගේම තමයි මේ දළු ඇදෙන්නෙත් නෑ මේ පොර නැතුව කොම්පෝස්ට් භාවිතා කරන්න කියලා කිව්වට ඒක මේ හරියන්නෙත් නෑ මොකද මම මේට අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ලත් රස මේ යූරියා සමග කොම්පෝස්ට් පොර භාවිතා කළා එහිදී නියමාකාර අස්වැන්නකට මේ යන්න පුළුවන් වුණාට දැන් රසායනික පොර නැති හින්දා කොම්පෝස්ට් විතරක් යොදලා මම හිතන්නේ මේ ඒ වගේ අස්වැන්නකට යන්න පුළුවන් වෙයි කියලා අනිත් එක තමයි මේ දළු කහපාට වුණාම හුඟක් ෆැක්ටරි වලටත් දෙන්න බෑ එතකොට ඒගොල්ලෝ ඉල්ලන්නේ උසස් තත්ත්වයේ තේ අපිට නියමාකාර විදිහට තේ දැල්ලක් නිෂ්පාදනය කර ගැනීමට නම් රසායනික පොර භාවිතා කරන්නම වෙනවා තව තමයි මේ කුඩා පැල වලට වුණත් පැලයක් හදා ගන්න වුණත් අපිට T65 T200 T750 වගේ පොර භාවිතා කරන්න වෙනවා මේ වගේ ලොකු ශේෂ්ත්‍රයකට නම් අනිත් පොර භාවිතා කරන්න පුළුවන් තියෙනවා